ස්වාමීන් වහන්ස ගිහි පාර්ශ්වය එහෙම නැත්නම් ගිහි පුද්ගලයෝ ආයුෂය වර්ණය සැපය කියන කාරණා ලබන්න දන් දෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්ස පැවිදි පාර්ශ්වය අපේ මහා සංඝරත්නය ආයුෂය වර්ණය සැපය බලය ආදී කාරණා ලබා ගන්න කුමක්ද කරන්නේ? මේ දන් දීම කරන්න ඕනේද? ඒ සැපයන් ලබන්න කුමක්ද කළ යුත්තේ? ආ මෙහෙමයි නෝන, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාටත් පින් අවශ්‍යයි කියලා. දෙවියාටත් පින් අවශ්‍යයි කියනවා. අමනුෂ්‍යයාටත් පින් ගන්න පුළුවන් නම් පින අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පින කියලා කියන්නේ සැපය. තේරුණාද? සැපය කියන්නේ ආයුෂය වර්ණය සැපේ බලය. යම් කෙනෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යුතුව ජීවත් වෙනවා නම් ඒක තමයි පින. යම් කෙනෙක් ආයුෂය වර්ණය සැපයෙන් බලයෙන් දුර්වලව ජීවත් වෙනවා නම් ඒක තමයි පව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පින්වතුන්ලා වගේම පැවිදි පින්වතුන්ලාටත් පින අවශ්‍යයි කියන කාරණේ. එතකොට ගිහි පින්වතුන්ලා පින උදෙසා ජීවිතේට ආයුෂ වර්ණය සැපේ බලය එකතු කර ගැනීම උදෙසා දන් දෙනවා. ප්‍රධානම දේ ඒකනේ. දානයේ වඩාත්ම ආනිසංස පක්ෂය මොකද්ද? මහා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දාන. දෙවනුව සිල්වතුන් උදෙසා දෙන්නා වූ දාන. ඒ වගේම ගිහි පක්ෂය මෛත්‍රිය තුලින්, සීලය තුලින්, සද්ධාව තුලින් මේ සෑම දෙයක් තුලින්ම ආයුෂ වර්ණය සැපේ බලය ජීවිතේට එකතු කරගන්න. නමුත් හුඟක් පින්වතුන්ලා ආයුෂ වර්ණය සැපේ බලය උදෙසා දන් දීම සහ පින්කම් කිරීම තමයි සිද්ධ කරන්නේ. නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයේ උදෙසා පින ලබා ගැනීමේදී පින්කම් කරන්න දන් දෙන්න කියන කාරණේ අපිට කියන්නේ නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට සාංගික දාණය දීමේ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දැන් මම දැකලා තිනවා සමහරලාට මට දාන දෙන්නත් උපසම්පදා ස්වාමීන් වහන්සේලා දාන පූජා කරනවා. ඒ වෙලාවේ මං කියනවා අනේ ස්වාමීන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා තව කෙනෙකුට දාන පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම ධර්මයේ සඳහනක් නැහැ. නමුත් අපි ආරණ්‍යවල ඉන්නකොට නෝනා අපි පින්ඳ පාතේ කරලා නැත්තම් දානශාලාවේදී දානේ වළඳන්න ඉස්සෙල්ලා අපි එකිනෙකා ආහාර උමාරු කරගන්නවා. හැන්ද හැන්ද අපි එක එක්නාගේ පාත්‍රයෙන් ආහාර උමාරු කරගන්නවා. ඒක වෙනම ප්‍රශ්නයක්. එහෙම නැතු මේ දුරබැහැර ඉඳන් හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කරනවා කියන කාරණේ ධර්මයට අදාළ නැහැ. මොකද සංඝයා සංඝයාට දන් දෙන්න අවශ්‍ය නැහැ. අතිරික්තය තියෙනවා නම් ඒ අතිරික්තය අපි ආරණ්‍ය තුල, පන්සල තුල, සංඝ සමාජය තුල අපි බෙදන්න ඕනේ. ඒක හරි. නමුත් දුරබැහැර ඉඳන් කාට හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉලක්ක කරගෙන මම දන් දෙන්න යනවා කියන කාරණේ උපසම්පදා භික්ෂුන්ට අදාළ නැහැ. එතකොට ඒ වගේම නෝනා බුදුරජාණන් වහන්සේ කොතනකවත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ආයුෂ වර්ණයේ සැපේ බලයේ එහෙම නැත්නම් පින උදෙසා පින්කම් කරන්න කියලා කියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමාන සමාජයේ අපි දකිනවා ගොඩාක් ස්වාමීන් වහන්සේලා පින්කම් කිරීමට පෙළඹිලා තියෙනවා. ගිහි පින්වතුලාත් එක්ක එකතු වෙලා. පින්කම් කරන්නේ යෑමෙන් නිරතුරුව එක අනතුරක් තියෙනවා. අනතුර තමයි අපේ ප්‍රාතිමෝක්ත සීලය දුර්වල වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ගිහි පින්වතුන්ලා සමග පින්කම් කරන්නේ යෑම නිසා ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල වෙන්න පුළුවන්. එහෙම දුර්වල කරගන්න නැතුව පින්කම් කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒක නැත්තේ නැහැ. නමුත් අපි ආස්වාදයේ පැත්තට යද්දී පිනේ නිරතුරුවේ අනතුරු අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයට ආවිෂ වර්ණයේ සැපේ බලය පින උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා පැවිදි පක්ෂයේ ආයුෂය කියලා කියන්නේ සතර ඉර්ධිපාද. එච්චරයි. තේනවද? පැවිදි පක්ෂයේ ආයුෂය කියලා කියන්නේ සතර ඉර්ධිපාද. එතකොට දැන් ගිහි පින්වතුන්ලා ආයුෂ වැඩි කරගන්න කොච්චර දේවල් කරනවද කියලා බලන්නකෝ නේද? ව්‍යායාම කරනවා, බෙහෙත් තේත් ගන්නවා, යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා, බෝධි පූජා තියෙනවා, දේවාල වලට පූජා වට්ටි තියෙනවා, අප්‍රමාණ දේවල් කරනවා නේද? ආයුෂය වැඩි කරගන්න නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයට ආයුෂය උදෙසා දේශනා කරන්නේ සතර ඉර්ධිපාද. එයා ආයුෂය වැඩි වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? සතර ඉර්ධිපාද වඩන්න ඕනේ. සතර ඉර්ධිපාද කියන්නේ මොකද්ද? එක ඡන්දය. කුමක් කෙරේ ඡන්දයද? කුසලයේ කෙරේ යා ඡන්දය ඇති කරගන්න. දෙවනුව වීරිය ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කිරීම කෙරේ වීරිය ඇති කරගන්න. තුන චිත්තය අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මොනම බාධකයක් හේතුවෙන්වත් කවදාක්වත් කුසල් පක්ෂය අතහරින්නේ නැහැ කියලා. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ කියලා. තේන්න. විමංසා කියන්නේ ආ මේ හැම දෙයක්ම විනිවිද දකිමින් විදර්ශනා නුවණ මතු කරගන්නවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්. ඒතර මෙන්න මේ සතර ඉර්ධිපාද තමයි නෝනා පැවිදි පක්ෂේ ආයුෂය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් කොතනකවත් ස්වාමින් වහන්සේ නමකට ආයුෂය වැඩි කර ගැනීම උදෙසා වෙන වෙනවත් පිළිවෙත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සතර ඉර්ධිපාදමයි භික්ෂුවකගේ ආයුෂයේ ශක්තිමත්භාවය ඇති කරගන්න කියලා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකගේ වර්ණය කියලා කියන්නේ නෝනා භික්ෂුව ආරක්ෂා කරගන්නයි සීලය.
තේනද? දැන් වර්ණයේ උදෙසා ගිහි පිංගතුල්ලා කොච්චර දේවල් කරනවද කියලා බලන්න. රූපලාවර්ණය කරනවා, සුවඳ විලවුන් තවරනවා, පළතුරු වළඳනවා, එළවලු වළඳනවා, මේ සෑම දෙයක් තුලින්ම ශරීරයේ වර්ණය වැඩි කරගන්න මේවා කරන්නේ නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැවිදි පිංගතුල්ලාගේ වර්ණය ශක්තිමත් කර ගැනීම උදෙසා දේශනා කරන්නේ සීලයනු. ඒ කියන්නේ උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයත්, ඒ වගේම සාමණේර සාමින් වහන්සේ නමක් නම් සාමණේර දස සීලයත් සේකියා 75 කියන කාරණා තමයි භික්ෂුවකගේ වර්ණයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා භික්ෂුන් වහන්සේලාට ආයුෂය වැඩි කරගන්න ඕනේ නම් ඒ ආයුෂය වැඩි වෙන්න තියෙන එකම එක ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ සතරෙද්දිපාද. භික්ෂුවගේ වර්ණයේ ශක්තිමත් කරගන්න ඕනේ නම් ඒ වර්ණයේ ශක්තිමත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම එක ධර්මතාවයේ සීලය. ඒකට ආයුෂය වර්ණය තුන සැපය. පැවිදි පක්ෂයේ සැපය කියන කාරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා ධානාගත සමාධිය. දැන් මිනිස්සයා සැපයන් හොයන්න අප්‍රමාණ දේවල් කරනවානේ. ආදරය කරනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා, මුණුබුරු මිනිබිරියන් හදනවා, ගෙවල් දොරවල් හදනවා, යානවා, මේ ඔක්කොම සැපය උදෙසානේ කරන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයේ සැපය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා මේ සමාධිගත ධානය. ධානාගත මනසකින් ජීවත් වෙන. නිරේතුරුව සමාධිමත් හිතකින් ජීවත් වෙන. පංච නීවරණ යටපත් කරගෙන සත්තබොජ්ජංග මතු කරගනිමින් අන්න ඒක තමයි භික්ෂුවකගේ සැපේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකගේ ධනය කියලා කියන්නේ නෝනා මෛත්‍රිය කියන කාරණය කියලා. දැන් සමාජයේ ධනවත්භාවයක් තියෙනවනේ ගිහි පිංගතුල්ලාගේ. ගෙවල් දොරවල් වත්පෝසත්කම් බැංකු ගිණුම් මේවයින් තමයි ධනවත්භාවය ලැබෙන්නේ. නමුත් පැවිදි පක්ෂයේ ධනය කියන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය. පැවිදි පක්ෂයේ දස දිසාවට මෙස්සිත පතුරමින් ජීවත් වෙනවා නම් ඒ දස දිසාවට මෙස්සිත පතුරවන භික්ෂුව මේ ලෝකයේ සැබෑම ධනවතා බවට පත් වෙනවා. මෙතනදී වර්තමාන භික්ෂුව සමාජයට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. මොකද වර්තමාන භික්ෂුව සමාජයත් ධනයෙන් පිළිබඳ පසුපසින් යන ස්වභාවයක් තියෙනවා. අවශ්‍යතාවයන් නිසා ඒක සාධාරණ අවශ්‍යතාවයනුත් තියෙනවා. නමුත් මේ ධනය සොයාගෙන මුදල් පිටිපස්සේ මේ ගමන් කරන සමාජයේදී අන්න බුදුරජාණන් වහන්සේ කියන ඔතන නෙමේ බුදු භික්ෂුවකගේ ධනය. ඔබ රැස් කරගත යුතු ධනය කියන්නේ මෛත්‍රියයි. ඔබ දස දිසාවටම මෙස්සිත පතුරවන්න, ඒ දස දිසාවටම මෙස්සිත පතුරවද්දී ඔබ මේ ලෝකේ සියල්ලම අවනත කරගත්ත, ඔබේ යටට ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ධනවත්ම කෙනා බවට ඔබ පත් වෙනවා කියලා කියනවා. ඒතොර දැන් ආයුෂය කියන්නේ මොකද්ද? සතර ඍදි පාද. වර්ණය කියලා කියන්නේ මොකද්ද? සීලය. සැපේ කියලා කියන්නේ මොකද්ද? ධානාගත සමාධිය. ධනය කියලා කියන්නේ මොකද්ද? මෛත්‍රී සිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුවකගේ බලය කියලා කියන්නේ නෝනා මේ මාර්ගය පරිපූර්ණ කරලා ඔහු ලබා ගන්නා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් අන්න බලය. නමුත් වර්තමාන සමාජයේ අපි බලය හැටියට හඳුන්වන්නේ මොකද්ද? එක්ක නායක තනතුරක්, එක්ක උපනායක තනතුරක්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්, එහෙම නැත්නම් තනතුරක්, මේවනේ අපි බලය හැටියට භික්ෂු සමාජයක් දකින්නේ නේ. නමුත් බුදුරජාණන් වහන්සේ භික්ෂුවකගේ බලය කියලා කියන්නේ නෝනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්මයි. එනිසා යම් භික්ෂුවක් මෙන්න මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගත්තා නම් ඔහු තමයි මේ ලෝකේ බලවත්ම භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා කොතනකවත් බුදුරජාණන් වහන්සේ පැවිදි පක්ෂයට ගිහි පින්වතුන්ලාත් එක්ක අත්වැල් බැඳගෙන කරට කර පින්කම් කරන්න යන්න කියලා නම් කියන්නේ නැහැ. භික්ෂුවක් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට එකතු කරගත යුත්තේ මෙන්න මේ සතර ඍද්ධිපාද තුලින් ආයුෂය එකතු කරගන්නවා, වර්ණය එකතු කරගන්නවා සීලය තුලින්, සැපේ එකතු කරගන්නවා ධානාගත සමාධිය තුලින්, ධනෙ එකතු කරගන්නවා මෛත්‍රිය තුලින්, බලය එකතු කරගන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි. ඔතන තමයි නෝනා බුදුරජාණන් වහන්සේ භික්ෂුවගේ පින, භික්ෂුවගේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ කියන්නේ. ඉන් මෙහා පැවිදි පක්ෂය වන අපි ගිහි පින්වතුන්ලා හා සමානව පින්කම් කරමින් දන් දෙන්න ගියොත් ඒවා නිසා නෝනා අපේ ප්‍රාතිමෝක සීලය දුර්වල වීමේ බලවත් අනුතුරු අපේ පිටිපස්සෙ එන්න පුළුවන්.